ආයුබෝවන් තෙරුවන් සරණයි. පිරිවෙන් අවසාන විභාගය ත්‍රිපිටක ධර්මය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසීති අනුව්‍යංජන බුදුරතුන්ගේ වාග් විලාසය කියන කොටස් තමයි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දෙවෙනි පාඩම පිරිවෙන් අවසාන විභාගයේ ත්‍රිපිටක ධර්ම පාඩම්වලට අදාළ දෙවෙනි පාඩම සාකච්ඡා කරන්නටයි අපි සූදානම් වෙන්නේ. එසේනම් අපි බලමු පාඩමේ ඉගැන්වෙන තොරතුරු කොහොමද කියලා මේ පාඩමට අදාළ. උන්වහන්සේගේ රූප විලාසය දුටුවන් මනදුවන් පිනවන පැහැදීම ඇති කරන සුළුය. උන්වහන්සේගේ රූප විලාසය දුටු අය දැකපු අයගේ මනස එවගේම සිත ඥානය පැහැදීමට පත් කරන සතුටු කරන තුළු විලාසයක් තමයි තිබුණේ බුදුරජාණන් වහන්සේගේ රූප විලාසය. බුදු සිරුර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හා අසීති අනුව්‍යංජනයන්ගෙන් අසිරිමත්ය. බුදුරජාණන් වහන්සේගේ ශරීරය ත්‍රිදේහය දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ පුරුෂ ලක්ෂණ 32කින් සහ අසීති අනුව්‍යංජන 80කින් යුක්තයි. අපි බලමු බුදුරදුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. බුදුරජාණන් වහන්සේට එවැගේම සක්විති රජතුමාට සාධාරණ වූ ලක්ෂණ 32ක් විදිහටයි බුදුදහම තුළ මේ කරුණු ඉගැන්වෙන්නේ. අතීතයේ ඉඳලම ඍෂිවරු පඬිවරු විශ්වාස කරපු සංකල්පයක් තමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන සංකල්පය. පළවෙනි මහා පුරුෂ ලක්ෂණය සුප්පතිට්ඨිත පාදෝ. සුප්පතිට්ඨිත පාදෝ හෝති. බුදුරජාණන් වහන්සේ පොළවෙහි මනාව පිහිටිපා ඇතියහ. සුපිහිටිපා මනාව පිහිටලා තිබෙන සිරිපතුල් තියෙනවා. සුප්පතිට්ඨිත පාදෝ. සුප්පතිට්ඨිත පාදෝ. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ඔබට දෙක බලා ගන්නට පුළුවන්. මනාව පිහිටිපා. ඊට පස්සේ හෙට්ටා පාදතලේසු චක්කානි ජාතානි හොಂತಿ. හෙට්ටා පාදතලේසු චක්කානි ජාතානි හොಂತಿ. යටිපතුලෙහි චක්‍ර ලක්ෂණ ඇතිය. චක්‍ර ලක්ෂණ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ යටිපතුලේ. යටිපතුල තුළ බුදුරජාණන් වහන්සේගේ චක්‍ර ලක්ෂණ තියෙනවා. මේ විදිහේ චක්‍ර ලක්ෂණ. චක්‍ර කියන්නේ රෝද. රවුමට පිහිටලා තියෙන මේ විදිහේ තමත් අලංකාර සිරිපතුලක් තමයි බුදුරජාණන් වහන්සේට තිබුණේ. අන්තර්ජාලයෙන් ලබාගත් පින්තූර තමයි මේ පාඩම සඳහා අපි උපයෝගී කරගන්නේ. බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ලක්ෂණ පිළිබඳව සිසු පිරිස පොඩි හාමුදුරුවන් වහන්සේලා දැනුවත් කිරීම සඳහා ඊළඟ කාරණේ ආයත පන්හි හෝති. දික් විලුඹ ඇතියව. උන්වහන්සේගේ විලුඹ දීර්ඝයි. විලුඹ කියන්නේ මෙන්න මේ කොටස, මේ ප්‍රදේශයේ. මේ ප්‍රදේශයේ උන්වහන්සේගේ ඉතාම දීර්ඝයි. ඒක තමයි කිව්වේ ආයත පන්හි හෝති. දීකංගුලි හෝති. දික් ඇඟිලි. බුදුරජාණන් වහන්සේගේ ඇඟිලි ඉතා දීර්ඝයි. අපිට පේනවා නිර්මාණකරුවෙකු විසින් නිර්මාණය කරලා තිබෙන බුදුරජාණන් වහන්සේගේ ඇඟිලි නිර්මාණය කරලා තියෙන විදිහ. මේ වගේ ඉතා දීර්ඝ ඇඟිලි තමයි බුදුරජාණන් වහන්සේට තිබුණේ.
ඊළඟ කාරණේ පස්වෙනි මහා පුරුෂ ලක්ෂණය මුදු තරුණ හත්ත පාදෝ හෝති මොලොක් තරුණ අතුල් පතුල් මොලොක් තරුණ අතුල් පතුල් මොලොක් වූ වගේම තරුණ වූ ස්වභාවයෙන් යුක්ත අංගයන් උන්වහන්සේ තිබුණා. ජාල හත්ත පාදෝ හෝති බුදුරජාණන් වහන්සේගේ අත් සහ පාදවල දැලක් වගේ ස්වභාවයකින් යුක්ත ඇඟිලියකට සම්බන්ධ වෙච්ච අලංකාරවත් පිහිටීමක් තිබුණු බව තමයි ජාලහත්ත පාදෝ කියන ඉගැන්වීමෙන් පුරුෂ ලක්ෂණයෙන් උගන්වන්නේ. ජාලහත්ත පාදෝ හෝති දැල් කවුළු වැනි අත්පා ඇතිය. දැල් කවුළු වගේ පිහිටලා තිබෙන අත්පා තිබුණා. උස්සංක පාදෝ හෝති ඉහලින් පිහිටි ගොප් ඇටය ඇතිය. උන්වහන්සේගේ ගොප් ඇටය ඉතාමත් ඉහලින් තමයි පිහිටලා තිබිලා තියෙන්නේ. පනිජංගෝ හෝති ඕලුමුවන්ගේ බඳු කෙන්ඩා ඇතිය. ඕලුමුවන් කියන මුවන්ගේ වගේ අලංකාරවත් කෙන්ඩා. උන්වහන්සේගේ කෙන්ඩා අලංකාරවත්ව පිහිටලා තිබිලා තියෙනවා. අනෝනමන්තෝ ජානුකානි පරාමසති. අනෝනමන්තෝ ජානුකානි පරාමසති. ඒකේ තේරුම තමයි නොනැවි ධනහිස් ස්පර්ශ කළ හැකි. මහසේට නැවෙන්නේ නැතිව උන්වහන්සේගේ ධනහිස් ස්පර්ශ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ තරම් අත් බාහු දීර්ඝ විලාසයෙන් පිහිටලා තිබුණා. ඊළඟ කාරණේ තමයි කෝසෝහිත වත්ත ගුය පුරුෂ නිමිත්ත. බුදුරජාණන් වහන්සේ සතුව පැවතුණු පුරුෂ නිමිත්ත කොපුවක් තුළ පැවතී ඇති අතර අවශ්‍ය අවස්ථාවට පමණක් එළියට පැමිණිච්ච බව පැමිණෙන බව ඒ උතුම් වූ මහා පුරුෂ ලක්ෂණය. 11 වෙනි පුරුෂ ලක්ෂණය සුවන්න වන්නෝ හෝති රන්බඳු පැහැ ඇතිය. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ රන්වන් පාටයි. රත්තරන් පාටට දිලිසෙන වර්ණයක් තමයි බුදුරජාණන් වහන්සේට පැවතුනේ. අපි දැකලා තියෙන උන්වහන්සේගේ ශරීරයේ මේ විදිහට ඉතාමත් අලංකාරවත් විදිහට දෙකුම් කළු විදිහට රන්වන් පාටින් බැබළුණු බව සඳහන් වෙනවා. සුකුමච්චවි හෝති. තේරුම තමයි දූවිලි නොරදන සුළු සියුම් සම ඇතිය. බුදුරජාණන් වහන්සේගේ හමේ දූවිලි තැවරෙන්නේ නැහැ. ඒ තරම් සියුම් හමක් තමයි බුදුරජාණන් වහන්සේට පැවතුනේ. ඒකේක ලෝමෝ හෝති. එක් රෝම කූපයක එක් ලෝමයක් පමණක් ඇතිය. එක් රෝම කූපයක තියෙන්නේ එක් ලෝමයක් පමණයි. අපේ සමහර වෙලාවට එක් රෝම කූපයක් දෙකට බෙදිලා ඒ විදිහට තමයි පිහිටලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඒකේක ලෝමෝ හෝති කියන්නේ එක් රෝම කූපයක එක් ලෝමයක් පමණක් පිහිටා තිබීම. උදග්ගලෝමෝ හෝති. උදග්ගලෝමෝ හෝති කියන්නේ උඩුකුරු අගින් උඩට නැමුණු ලෝමය ඇතිය. උදග්ගලෝමෝ හෝති උඩුකුරු අගින් උඩට නැමුණු ලෝම ඇතිය. බ්‍රහ්මජ්ජු ගත්තෝ හෝති. බ්‍රහ්මයා බඳු ඍජු ශරීර ඇතිය. බ්‍රහ්මයාගේ වගේ බ්‍රහ්මයා ඍජු ශරීර තියෙන කෙනෙක්. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ශරීරය ඍජුව
ඉතාමත් ලස්සනට පිහිටලා තිබුණා. බ්‍රහ්මොජ්ජුගතෝ හෝති බ්‍රහ්මයා බඳු ඍජු ශරීර ඇතිය කියන මහා පුරුෂ ලක්ෂණ. ඊළඟ පුරුෂ ලක්ෂණේ සත්තුස්සදෝ හෝති පිටියක් පිටිපා දෙවුර කඳ යන සත්තැන උස්ව පිරුණු මස් ඇතිය. සත්තුස්සදෝ හෝති, සත්තුස්සදෝ හෝති තේරුම තමයි පිටි අත් පිටිපා දෙවුර, පිටියත් අතේ උඩ කොටස සිරිපතුල් වල උඩ කොටස. සිරිපතුලට උඩින් කොටස තමයි පිටිපා කියලා කියන්නේ. පිටි අත් කියන්නේ අතේ උඩ පැත්ත. දෙවුර උර දෙක. කඳ යන සත්තැන උස්ස පිරුණු මස් ඇතිය. හොඳට පිරුණු මස් තිබුණා. සිංහ පුබ්බද්ද කායෝ හෝති සිංහයකුට බඳු පිරුණු උඩුකය ඇතිය. සිංහයෙක්ට වගේ පිරිච්ච අලංකාරවත් උඩුකයක් තිබුණා. සිංහ පුබ්බද්ද කායෝ සිංහයකුට බඳු පිරුණු උඩුකයක් තිබුණා. චිතන්ත රංසෝ හෝති මනාව තැනුණු පිට මැද ඇතිය. මනාව තැනුණු පිට මැද ඇතිය. නික්‍රෝධ පරිමණ්ඩලෝ හෝති නුගරුවක් බඳු වට මට වූ උන්වහන්සේගේ කය යම් පමණද බඹයද එපමණ සප්‍රමාණ වේ. නුගරුකක් බඳු, නුගරුකක් වගේ උන්වහන්සේගේ කය යම් පමණක්ද බඹයේ පමණක්. බඹය කොපමණක්ද බුදුරජාණන් වහන්සේගේ උස මහත. මේ හැම දෙයක්ම එක හා සමානයි. නික්‍රෝධ පරිමණ්ඩලෝ හෝති නුගරුකක් බඳු මට වට වූ උන්වහන්සේගේ කය. වටේටම අලංකාරව පිහිටලා තිබුණු උන්වහන්සේගේ ශරීරය බඹය යම් ප්‍රමාණයක්ද කය ඒ ප්‍රමාණයට පිහිටලා තිබිලා තියෙනවා. සමවත්තක් කන්දෝ හෝති දික් නොවු කොටද නොවු සමව වට වූ ගෙල ඇතිහ. සමවත්තක් කන්දෝ හෝති දික් නොවු කොටද නොවු සමව වට වූ ගෙල ඇතිය. සමවත්තක් කන්දෝ හෝති දික් නොවු කොටද නොවු සමව වට වූ ගෙල ඇතිය. ගෙල බෙල්ල ප්‍රදේශයේ දික් වෙලත් නැහැ කොටත් නැහැ. සමහර අයගේ බෙල්ල දිගයි, සමහර අයගේ බෙල්ල කොටයි ප්‍රමාණයට වඩා. බුදුරජාණන් වහන්සේගේ එහෙම පිළිපලා තිබුණේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට සමව වටව පිළිපලා තිබුණා. රසග්ග සග්ගී හෝති වහා රස ග්‍රහණයට සමත්සේ උදුකුරු වූ රස නහර අග ඇතියහ. වහා රස ග්‍රහණයට සමත් වෙන විදිහට පිහිටලා තිබුණු උඩුකුරු වූ රස නහර, දිවේ පිහිටලා තිබෙන නහර, නහරවල රස වහාම දැනෙන විදිහට පිහිටලා තිබුණා. උන්වහන්සේගේ ජීවය දිව රස ඉතාමත් ඉක්මනින් ග්‍රහණය කරගන්න පුළුවන් විදිහටයි හැදිලා තිබුණේ. ඒකයි රසග්ග සග්ගී හෝති කියලා කිව්වා. වහා රස ග්‍රහණයට සමත්සේ උඩුකුරු වූ රස නහර තිබුණා. සිංහ හනු හෝති සිංහයාගේ යටි හනුවසේ පිරිපුන් දෙහනු ඇතියහ. හනුව බුදුරජාණන් වහන්සේගේ හනු සිංහයෙකුගේ වගේ පිරිලා තිබුණා. චත්තාලීස දන්තෝ සම සතලිස් දත් ඇතියහ. බුදුරජාණන් වහන්සේට දත් හතලිහක් පිහිටියා. චත්තාලීස දන්තෝ හෝති සම සතලිස් දත් ඇතිය. සමදන්තෝ හෝති සමව පිහිටි දත් ඇතිය. දත් සියල්ලක්ම එක ප්‍රමාණයකට එක මට්ටමකට ලස්සනට උන්වහන්සේගේ ශ්‍රී මුඛය තුල පිහිටලා තිබුණා. සමදන්තෝ කියලා කිව්වේ සමව පිහිටි දත් ඇතිය. සමාන ප්‍රමාණය දත් කොටසක් විශාලවට කොටසක්
කුඩාවට කොටසක් දිගට කොටසක් කොටට ඒ විදිහට පැවතුනේ නැහැ. සම දන්තෝ හෝති කියන්නේ සමව පිහිටලා තිබුණා උන්වහන්සේගේ දත් දාතුන් දන් අබිරල දන්තෝ හෝති තැන තැන හිද හිදස් නැති දත් දෙපල ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ දත් අතර සිදුරු නැහැ. අපේ සමහර වෙලාවට දත් පිහිටලා තියෙන අතරින් එක එක තැන්වලින් සිදුරු තියෙනවා. දත් එකටම සම්බන්ධ වෙලා නැහැ. එක දත් දෙකක් අතරින් සිදුරක් තියෙනවා. ඒ වගේ සිදුරු නැහැ බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් පිහිටලා තිබුණු ආකාරය. අවිරල දන්තෝ හෝති තැන තැන හිදස් නැති දත් දෙපළ ඇතියල. හිදස් නැහැ උන්වහන්සේගේ දත්වල. සුසුක්ක ධාතෝ සුසුක්ක ධාතෝ හෝති සුදෝ සුදු දත් දෙපළ ඇතිය. බුදුරජාණන් වහන්සේගේ දත් සුදුම සුදු පාට තමයි පැවතුනේ. පහූත ජිවුහෝ හෝති මුහුණ වසාලන තරම් පුළුල් දිව ඇතිය. බුදුරජාණන් වහන්සේගේ දිවෙන් බුදුරජාණන් වහන්සේගේ මූණ වහගන්නට පුළුවන් ප්‍රමාණයට විශාලයි. පහූත ජිවුහෝ හෝති කිව්වේ එකයි. බ්‍රහ්මස්සරෝ කරක්වීක භානී හෝති බ්‍රහ්මයාගේ බඳු පැහැදිලි ස්වරය හා කුරවි කෙවිල්ලක බඳු මිහිරි උච්චාරණ ඇතිය. බ්‍රහ්මස්සරෝ කරවීක භානී හෝති බ්‍රහ්මයාගේ බඳු පැහැදිලි ස්වරය හා කුරවි කෙවිල්ලක වගේ මිහිරි උච්චාරණයක් පැවතුණා. අබිනීල නෙත්තෝ හෝති නිසි තැන්හි පිරිසිදු නිල් පැහැති නෙත් ඇතිය. ඇස් ඉතාමත් පැහැදිලිව පිහිටලා තිබුණි. ඇස් අබිනීල නෙත්තෝ කියන්නේ නිසි තැන්හි පිරිසිදු අවශ්‍ය තැන්වල ඇහැ තුළ අවශ්‍ය තැන්වල පිරිසිදු නිල් පැහැයෙන් ඉතාමත් නිල් පැහැයෙන් යුක්ත වෙච්ච නේත්‍ර දෙකක් බුදුරජාණන් වහන්සේට පැවතුණා. ගෝපමුකෝ හෝති ලදරු වස්සකුගේ බඳු මැණික් ගුලියකට සමාන ඇස් ගඩු ඇතිය. ගෝපමුකෝ හෝති ලදරු වස්සකුගේ බඳු මැණික් ගුලියකට සමාන ඇස් බුදුරජාණන් වහන්සේට තිබුණා. උන්නා බමුකන්තරේ ජාතා ඕදාත මුදුතුල සන්නිහා හෝති. උන්හා බමුකන්තරේ ජාතා ඕදාත මුදුතුල සන්නිහා හෝති මුදු සුදු මුදු පුළුන් රොදක් බඳු ඌර්ණ රෝමයක් දෙබැම අතර පිහිටියේය. මේ පුරුෂ ලක්ෂණේ හරිම වැදගත් වෙනවා. මේ ඌර්ණ රෝම ධාතුව බුදුවරයන්ගේ කරකිනා තිබෙන්නේ දකුණට. උන්නා බෞකන්තරේ ජාතා ඕදාත මුදු තුල සන්නිහා හෝති කියන මේ සුදු මුදු පුළුන් රොදක් වගේ පිහිටලා තිබුණු ඌර්ණ රෝම ධාතු දෙබැම නලලත පිහිටලා තියෙන දෙබැම අතර දකුණට කැරකිලා තමයි තියෙන්නේ බුදුවරුන්ගේ. ඒ විදිහටම පිහිටලා වමට කැරකිලා තියෙනවා නම් සක්විති රජතුමාගේ තමයි ඒ විදිහට ඒ පුරුෂ ලක්ෂණේ තියෙන්නේ. ඉතින් මහා පුරුෂ ලක්ෂණ වලින් බුදු රජාණන් වහන්සේ වෙනස් වෙන්නේ ඒ ඌර්ණ රෝම ධාතුව දකුණට කැරකිලා තිබෙන නිසා. වමට කැරකිලා තියෙනවා නම් සක්විති රජ කෙනෙක්. උන්හිස සීසෝ හෝති පිරිපුන් නලල් තල සහ පිරිපුන් හිස ඇතිය. පිරිපුන් නලලක් ඒ වගේම හිසක් තිබුණා. උන්හිස සීසෝ හෝති කියන 32 වෙනි මහා පුරුෂ ලක්ෂණය. ඉතින් ඒව තමයි මහා පුරුෂ ලක්ෂණ. නැවත නැවතත් බලනකොට ඔබට පුළුවන් මේ මහා පුරුෂයාණන් වහන්සේගේ රූප විලාසයේ විචිත්‍රත්වයේ විසිතුරු භාවය ආශ්චර්යවත් ස්වરૂපය තේරුම් ගන්න. ඊළඟට අපි බලමු 80 අනුව්‍යංජන. අනුව්‍යංජන 80 මොනවද කියලා. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ඇඟිලි නිය ගොක්මස පාද දනමඬුලු පෙකණිය බාහු ශරීරය කාය බලය දත් ඉඳුරන් තොල් මුහුණ ශරීර කාන්තිය දෙකම්බුල් ඇස්
ඇහිපිය දිව කන් නලල බැම ලොම් ආශ්වාස ප්‍රාශ්වාස වායු කෙස් හේතුමාලාව මුව යන මේ අංග හා ගමන් විලාසයේ දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණ 80ක් අසීති අනුව්‍යංජන නම් වේ. නැවත වතාවක් අපි බලමු. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ඇඟිලි, දිය, ගොක් මස, පාද, දන මඩුලු, පෙකණිය, බාහු, ශරීරය, කාය බලය, දත් ඉඳුරන්, තොල්, මුහුණ, ශරීර කාන්තිය, දෙකම් මුල්, ඇස්, ඇසිපිය, දිව, කන්, නලල, බැම, ලොම්, ආශ්වාස ප්‍රාශ්වාස වායුව, කෙස්, හේතුමාලාව, මුව යන මේ අංග හා ගමන් විලාසයේ දකින්නට ලැබෙන විශේෂ ලක්ෂණ 80ක් තමයි අසීති අනුව්‍යංජන කියලා හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේගේ වාග් විලාසයේ සුවිශේෂීතා විස්සට්ටතා. බුදුරජාණන් වහන්සේගේ වාග් විලාසයේ සුවිශේෂතා පළවෙනි එක විස්සට්ටතා. විස්සට්ටතා කියන්නේ ශබ්දයේ පහසුවෙන් මුවින් පිටවීම. විස්සට්ටතා බුදුරජාණන් වහන්සේගේ වාග්විලාසයේ එක් ලක්ෂණයක් තමයි. ශබ්දයේ පහසුවෙන් උන්වහන්සේගේ ශ්‍රී මුඛය තුළින් පිටවීම විස්සට්ටතා. විඤ්ඤේයතා දෙවැනි කාරණය. විඤ්ඤේයතා අදහස වහා අවබෝධ වීම. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන දේශනේ ප්‍රකාශ කරන දේ තුළ අන්තර්ගත වෙන අර්ථය අදහස ඉක්මනින් අවබෝධ කර ගැනීමේ ගුණයෙන් යුක්තයි. ඊළඟ එක මන්ජුතා උන්වහන්සේගේ වචන ඉතා මිහිරි. සවනීයතා සවනට සැප ගෙන දෙනවා. බින්දුතා අතර විඳීම් නැති බව. අතරතුර විඳීම් නැහැ. ඉතාමත් හොඳින් එකකට එකක් කරුණු සම්බන්ධ වෙමින් නොබිඳී ඉදිරියට ගමන් කරනවා. අවසාරිතා පැහැදිලි වීම. ඉතා පැහැදිලි උන්වහන්සේගේ දේශනාව. ගම්භීරතා ගැඹුරුයි. හරිම ගැඹුරුයි. නිම්නාදිතා පිරිස කෙළවර සිටින අයට පවා ඇසීම. පිරිස කී දාහක් පිරිස හිටියත් කොපමණ ප්‍රමාණයක් හිටියත් කෙළවරේම සිටින කෙනාට දක්වා බුදුරජාණන් වහන්සේගේ හඬ ඇහෙනවා. ඒක තමයි නින්නාදිතා කියලා කිව්වේ. අපි නැවත වතාවක් බලමු බුදුරජාණන් වහන්සේගේ වාග් විලාසයේ සුවිශේෂී ලක්ෂණ. මේවා අපි කටපාඩම් කරගන්න ඕන. කටපාඩම් කරගත්තොත් තමයි විභාගයේදී පෙන් අහන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ වාග් විලාසයේ පිළිබඳව විස්තර කරන්න කියලා. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් කොටසක් නම් කරන්න කියලා අපිට එන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ අසීති අනුව්‍යංජන පිළිබඳව හැඳින්වීමක් කරන්න කියලා. ඒ වගේ ප්‍රශ්න එන්නට පුළුවන්. ඒ නිසා මේ තොරතුරු අපි හොඳින් කියවලා කියවලා නැවතත් කියවලා පාඩම් කරගත යුතුයි. විස්සට්ටතා ශබ්දේ පහසුවෙන් මුවින් පිටවීම. විඤ්ඤේයතා අදහස වහා අවබෝධ වීම. මන්ජුතා මිහිරි බව. සවනීයතා සවනට සැපගෙන දීම. බින්දුතා අතර බිඳීම් නැති බව. අවසාරිතා පැහැදිලි වීම. ඉතාමත් හොඳින් පැහැදිලිව ශ්‍රවණය කරන්නට පුළුවන්කම ලැබීම. ගම්භීරතා ගැඹුරු බව. නින්නාදිතා පිරිස කෙළවර සිටින අයට පවා ඇසීම කියන අෂ්ටාංග සමුප්පේත බ්‍රහ්මස්වර. මේ අටට කියනවා අෂ්ටාංග සමුප්පේත බ්‍රහ්මස්වර කියලා. බුදුරජාණන් වහන්සේගේ වාග් විලාසයේ මේ ලක්ෂණ අට මහා බ්‍රහ්මයාගේ වාග් විලාසයට සමානයි. ඒ නිසා තමයි කිව්වේ අෂ්ටාංග සමුප්පේත බ්‍රහ්මස්වර කියලා. මේ අටට කියන නම තමයි අෂ්ටාංග සමුප්පේත බ්‍රහ්මස්වර. අෂ්ටාංග සමුප්පේත
බ්‍රහ්මස්වර කියන නම තමයි මේ අටට යෙදෙන නම වෙන්නේ. ඒකත් හොඳින් මතක තියාගන්න විශේෂ කරුණක්. අෂ්ටාංග සම්පේත බ්‍රහ්මස්වර නමින් තමයි හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේ කුරවි කෙවිල්ලන්ගේ හඬ පරදන කන්කරු මිහිරි කටහඬකින් යුතු වනසේක. බුදුරජාණන් වහන්සේගේ කටහඬ ඒ වගේ මිහිරි කටහඬක් වෙනවා. ඉතින් අපි සාකච්ඡා කළේ බුදුරජාණන් වහන්සේගේ රූප විලාසයේ සහ වාග් විලාසයේ ලක්ෂණ කිහිපයක් පිළිබඳව. පිරිවෙන් අවසාන විභාගයේ ත්‍රිපිටක ධර්මයේ දෙවනි පාඩමේ පළවෙනි කොටසෙන් අපි කරුණු තුනක් සාකච්ඡා කළා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 32ම කතා කළා. අසීති අනුව්‍යංජන 80ක් වූ අනුව්‍යංජන පිළිබඳව කතා කළා. මොනවද කියලා බුදුරජාණන් වහන්සේගේ වාග් විලාසයේ දක්නට ලැබෙන අෂ්ටාංග සමුප්පේත බ්‍රහ්මස්වර පිළිබඳව කතා කළා. එසේනම් දෙවනි කොටසින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මේ පාඩමින් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අපි පිරිවෙන දහම් පාසල හා පාසල කියන YouTube නාලිකාව මගින්.